බුද්ධත්වය දැකීම තම බටහිර ශ්‍රාවකයන්ගේ යාම් ඊම් ගැන අචාන් චාහිමියන් උවමනාවටත් වඩා ඉවසන සුළුය නවක අරණ්‍ය භික්ෂුවක් පැවිද්දකු ලෙස සංචාරයේ යෙදීමට පෙර සාම්ප්‍රදායිකව අවම වශයෙන් වස්සාන ඍතු පහක්වත් තම ගුරුවරයා වෙතම විසිය යුතුය භික්ෂු විනයට අනුකූලව නිවැරදි බවෙන් හා සැලකිල්ලෙන් කටයුතු කිරීමත් අරණ්‍ය පිළිවෙත හා භික්ෂු සමාජය කෙරෙහි අනුකූලතාවේ පැවැත්වීම වැනි විනය පැවතුම් අචාන්චා හිමියන්ගේ පුහුණුවීම් සම්බන්ධ වැදගත් අංගයක් බව උන්වහන්සේ අවධාරණයෙන් පවසා සිටින සේක. නමුත් වෙනත් ගුරුවරුන් බැහැදකීමට යාම සඳහා ලැබෙන සාම්ප්‍රදායික ඉඩ ප්‍රස්ථාවට වඩා ඉඩ ප්‍රස්ථාවක් වරප්‍රසාද ලැබූ දරුවන්ට මෙන් සමහර බටහිර භික්‍ෂූන්ට කෙසේ හෝ ලැබී තිබේ. කෙනෙකු පිටත්ව යන විට ඒ ගැන කිසි කලබලයක් හෝ වැඩි වශයෙන් මතකයේ රඳවා ගැනීමක් හෝ සිදු නොවන්නේ සිරිතක් වශයෙන්ය. ධර්මය තුළ ජීවිතය අප්‍රමාද නොඅඩු පරිපූර්ණ එකකි. තමන් වහන්සේ වාඩි වී හුන් තැනම හිඳ අචාන්චා හිමි මේ බව ප්‍රකාශ කළේ එන කෙනෙකුවත් යන කෙනෙකුවත් නැත වශයෙනි. බාපොං ආරණ්‍යයේ එක් අවුරුදු 6 මාසයක කාලයක් තුල පමණක් පුහුණුව ලැබූ එක් ඇමරිකන් ජාතිකයෙක් තමාගේ ඉගෙනීම සඳහා වෙනත් තායි හා පුරුම ගුරුවරුන් වෙත යාම පිණිස අවසර ඉල්ලා එය ලැබගත්තේය. වසර එකකට හෝ දෙකකට පසුව ඔහුගේ ගමන් බිමන් ගැනත් විශේෂ හා දීර්ඝ වශයෙන් මාස ගණනාවක් තුල ලබන ලද පුහුණුව ගැනත් ලබාගත් අපූර්ව අත්දැකීම් ගණනාවක් ගැනත් පිරුණු විස්තර කතාවලින් යුතුව ඔහු ආපසු පැමිණියේය. බිම වාඩි වී සිරිත් ලෙස කරන ලද ඔහුගේ ආචාරවලින් පසු ඔහු පිළිගනු ලැබුවේ කිසි දිනක බැහැර නොගිය කුලසය. උදෑසන ධර්ම සාකච්ඡාවද භික්ෂූන්ගේ හා ආගන්තුකයන්ගේ කාර්යයන්ද නිම වූ පසු අචාන්චා හිමියෝ ඒ භික්ෂුව වෙත හැරී මේ ආරණ්‍යේ පවතිනවාට වඩා යහපත් අලුත් ධර්මයක් සොයාගත්තේ දැයි අසා සිටියහ. නැත යනු ඒ භික්ෂුවගේ පිළිතුර විය. අලුත් දේවල් බොහෝමයක් ඔහු විසින් සොයා ගන්නා ලදමුත් ඒවා ඇත්ත වශයෙන්ම බාපොං ආරණ්‍ය තුළද පවතී. ඕනෑම අයකුට දැක බලා ගැනීමටත් ප්‍රගුණ කිරීමටත් මෙහි පවත්නා ධර්මය නිරන්තරයෙන්ම නිවැරදිය. ආන්න හරි යයි පවසමින් අචාන්චා හිමියෝ සිනාසුනහ. ඔබ බැහැර යාමට පෙර මේ බව ඔබට පැවසිය හැකිව තිබූ නමුත් එසේ නොකළේ ඔබ එය තේරුම් නොගන්නා නිසාය යනුවෙන්ද පැවසූහ. ඉන්පසු මේ භික්ෂුව අචාන් චා හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ බටහිර ශ්‍රාවක අචාන් සුමේදෝ හිමියන්ගේ කුටිය වෙත ගොස් තමන්ගේ කතාපුවත් ත්‍රාසජනක අත්දැකීම් ලැබූ උසස් විදර්ශනා ඥානය ලැබූ නව අවබෝධය උන්වහන්සේට පවසා සිටියේය. සුමේදෝ හිමි ඒ විස්තරවලට සවන් දෙමින් සවස පානය පිණිස වන පැලෑටිවල මුල් වර්ගයකින් පානයක් පිළියෙල කරමින් සිටියහ. කතාව නිම වී විදර්ශනා දැනීම් ගණන් බැලීමෙන් පසු සුමේදෝ හිමි සිනාසී ආ කෙතරම් අපූර්ද කියාපෑමට තවත් කිසිවක් තිබේද උන්වහන්සේ පැවසූයේ එපමණකි. එහෙත් මේ පාඩම් තම තමන් විසින්ම ඉගෙනීම සඳහා බටහිර ජාතිකයන්ගේ ගමන් බිමන් දිගටම කෙරිණ. අචාන්චා හිමි මේ ගමන් ගැන බොහෝ විට සමච්චල් කරන නමුත් සමහර අවස්ථාවල ආශිර්වාද කරති. සර්ව සම්පූර්ණ ජීවිතයක් හා ආචාර්යවරුන් සෙවීමේ දෙගිඩියාවකින් සිටි එක් ඉංග්‍රීසි ජාතික භික්ෂුවක් පැමිණ වරක් ආපසු යන්නට ගියේය. කිහිප වතාවක්ම පැවිදි වී සියුරු හැර ගියේය. මේ භික්ෂුව තම ගමන් මල්ලේ සුනකා සූචිලාගෙන තමා යන යන තැන ගඳ ගසන්නේ යැයි කල්පනා කරයි. අචාන් හිමි මෙසේ පැවසුවේ ඒ භික්ෂුවට තරමක තරවටුවක් ලෙසය. අරණ්‍යයට පැමිණ යුරෝපයටත් රැකියාවටත්
විවාහ ගිවිස ගැනීමටත් කීප වතාවක්ම පැවිදි වීමටත් ආපසු ගිය වෙනත් ඉංග්‍රීසි ජාතික භික්ෂුවක් එක් දිනක් අචාන් චාහිම්ගේ කුටියේ වාඩි වී හිඳිනු දක්නට ලැබිනි. මේ භික්ෂුව සොයා යන්නේ රැස්වුන් පිරිසට අචාන් චාහිමි ප්‍රකාශ කළහ. උඩු රැවුලක් තිබෙන කැස්බෑවෙක්. ඌ සොයා ගැනීමට ඔහුට තවත් කෙතරම් දුර යන්නට සිදුවේදැයි ඔබ සිතන්නේද? බලාපොරොත්තු සුන් කරගත් තවත් බටහිර භික්ෂුවක් චාහිමි වෙත ගොස් අරණ්‍ය අතහැර යාමට අවසර ඉල්වීය. පුහුණු වීමත් අරණ්‍ය ජීවිතයට අනුකූල වීමත් අපහසු නිසා මේ භික්ෂුව තමා වටා සිටි අනෙක් සියලු භික්ෂූන්ගේ වැරදි පෙන්වා දීමට පටන් ගත්තේය. අනෙක් භික්ෂූහු පමණ දැන කතා නොකරති. අපට සජ්ජායනා කිරීමක් ඇත්තේ කුමකටද? භාවනාව හොඳින් උගන්වන්නේ නැහැ. ඔබ වහන්සේ වුවද එසේමයි. යනුවෙන් බලාපොරොත්තු කඩකරගත් අයකුසේ පවසා සිටිමින් ඔබ වහන්සේ වුවද අවබෝධයක ලැබුවකුසේ මට නොපෙනේ. ඔබ වහන්සේ නිතරම වෙනස් වන සුළුය. සමහර විට කන්දී සිටින අතර තවත් විටක කිසිවක් ගණන් නොගෙන සිටින්නේහිය. ඔබ වහන්සේ අවබෝධයට පත් වූ අයෙක්යයි මා දන්නේ කෙසේද? යනුවෙන් පවසීය. අචාන් චා හිමියන් මේ ගැන පැප් සුහද සිනාව ඒ තරුණ භික්ෂුවගේ සතුට හා තරහ යන දෙකම ඇවිස්සීමට හේතුවිය. මා අවබෝධයට පත් වූවකු ලෙස ඔබට නොපෙනීම හොඳ දෙයකි. මක්නිසාද ඔබ තුළ පවතින අවබෝධයට පත් වූ අයෙකුගේ ප්‍රතිරූපයට එසේම අවබෝධයට පත් වූවකු හැසිරිය යුතු ආකාරය සම්බන්ධව ඔබේ කල්පිතයට මා ගැළපුණොත් ඔබෙන් බාහිරව බුදුන් සෙවීමේ කාර්යයෙහි ඔබ අසු වී ගන්නේහිය. බාහිර කොතනකවත් බුදුන් නැත. බුදුන් වැඩ සිටින්නේ ඔබේ හදවත තුළමය. ඒ භික්ෂුව චාහිමිට ආචාර දක්වා තම කුටිය වෙත ආපසු ගියේ සැබෑ බුදුන් සොයා ගැනීම සඳහාය.